අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු. විශේෂයෙන්ම ගත්තොත් මේ ඉන්දියානු ගමන පිළිබඳව විවිධ අය විවිධ අදහස් දක්වලා තිබුණා. ඉතින් ඒ ගැන අපි සතුටුයි. මොකද ඕනෑම කෙනෙකුට අපේ ගමන පිළිබඳ එකිනෙකා දකින්න විදිහට අදහස් ඉදිරිපත් කරන්න අයිතිය තියෙනවා. නමුත් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඉතා පැහැදිලිව මේ ලෝක භූදේශපාලනය තේරුම් අරන් තියෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒ අනුව අපි එක එක්කෙනා කියන ඒවා සලකන්නේ නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි යම් සේවයක් කරන්න පුළුවන් නම් අපි ඒ අර්ථයෙන් තමයි මේ ගමන ඉන්දියානු ආණ්ඩුවේ ආරාධනාව පිළි අරගෙන සම්බන්ධ වුණේ. අපි දන්නවා ලෝක දේශපාලනය අද වෙනස් වෙලා තියෙනවා. 80 දශකයේ අගභාගයේ වෙනකොට සෝවියට් සමාජවාදී කඳවුර බිඳ වැටුණා. ලෝක දේශපාලන තත්ත්වය වෙනස් වුණා. ඊට පෙර ආතුව ද්විත්‍රිවිය ලෝක දේශපාලනය ක්‍රියාත්මක වුණා. එක පැත්තකින් ඇමරිකාව ප්‍රමුඛ දේශපාලන කඳවුර, අනිත් පැත්තෙන් සෝවියට් දේශයේ ප්‍රමුඛ දේශපාලන කඳවුර. නමුත් මේ බිඳ වැටීමත් එක්ක යම් කාලයක් ඒ ද්විත්‍රිවිය දේශපාලන තත්ත්වය වෙනස් වුණා. ඒක ද්‍රවීය තත්ත්වයටත් පත් වුණා. නමුත් ඊටාම කෙටි කාලෙකින් ලෝක දේශපාලනේ නැවතත් වෙනස් වුණා. ඒ වෙනස් වීමත් එක්ක අද බහුද්‍රවීය දේශපාලන තත්ත්වයක් ලෝකයේ තුල අපි දකිනවා. එක පැත්තකින් ඇමරිකාව ප්‍රමුඛ දේශපාලන කඳවුරක්, චීනය ප්‍රමුඛ දේශපාලන කඳවුරක්, ඒ වගේම යුරෝප සංගමය ප්‍රමුඛ නැවත එන දේශපාලන කඳවුරක්, ලතින් ඇමරිකානු කලාපයේ පාදක කරගත් දේශපාලන ගොඩනැගීමක්, ඒ ආකාරයෙන් විවිධ ආකාරයෙන් ප්‍රසාරණය වෙච්ච දේශපාලන ලෝක දේශපාලන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. ඉතින් 80 දශකයේ ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් ලංකාවට ඉන්දියාවේ ඍජු මැදිහත්වීමක් තිබුණා. ඉන්දියානු හමුදා පවා ලංකාව ආක්‍රමණය කරන්න ඒ යුගයේ ඇවිල්ලා තිබුණා. ඒක අපි කවුරුත් දන්න ඉතිහාසය. ඉන්දු ලංකා ගිවිසුම් අස්සංකිරි මහරා ලංකාවට වෙච්ච බලපෑම අපි දන්නවා. ඒ රට එවැනි මොහොතක මුහුණ දීපු තත්ත්වයට අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ රට වෙනුවෙන් රටේ ආරක්ෂාව, රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් අපේ ජීවිත පව පරිත්‍යාග කරලා 60,000ක ජීවිත පව අපිට අහිමි කරගෙන අපි මේ රටත් මේ රටේ ස්වයංභාවයත් ආරක්ෂා කරගෙන තියෙනවා.